අපි අද කතා කරන තොරතුරු ලංකාව පුරා මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට ගොඩක් වැදගත් වේවි කියලා හිතනවා. ලංකාව තුල පවතින අධ්‍යාපන ක්‍රමය දරුවන්ට මේ වෙද්දී බොහොම අහිතකර අධ්‍යාපන ක්‍රමයක් බවට පත් වෙලා තියෙනවා. ලෝකෙ කිසිම රටක නැති තරම් අමාරුම විභාග ක්‍රමයක් පවතින ලංකාව තුල. ඒ වගේම ඉගෙන ගත්තට පසුව ඒකට ගැළපෙන රැකියාවක් නැති එකම රටක් අපේ ලංකාව. කෙසේ නමුත් පුතේ ඔයාලා මේ වෙද්දී මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිනවා නම් කුමන හෝ මාධ්‍යයක් තුලින් ඒ හැමෝටම මේ වෙද්දී දින නියම කරලා තිනෝ ඔක්තෝබර් මාසේ 17 වෙනිදා ඉඳන් 2022 උසස් පෙළ විභාගේ පවත්වන බව. ඉතින් අහන්න කැමති මුලින්ම ප්‍රශ්නයක් ඔබ මෙවර විභාගයට සූදානම්ද කියලා. මම දන්නවා ඔබගේ පිළිතුර තරමක් සූදානම් සූදානම් සහ සූදානම් නැහැ. ඒකට හේතුව විශේෂයෙන් මෙවර විභාගයට පෙනී සිටින අයටත් පෙරසේම අර්බුද රාශියක් තියෙනවා මුහුණ දීම සඳහා. ගිය අවුරුදු වලට තිබිච්ච ලොකුම ගැටලුව කොරෝනා අර්බුදය නිසා පාසල් නොපැවැත්වීම, අමතර පන්ති නොමැතිවීම තුලින් විභාගය කොහොමද සාර්ථක කරගන්නේ කියන එක ගැන මෙවරත් ඒට සාපේක්ෂව ගැටලු රාශියකට දරුවන්ට මුහුණ පාන්න සිදු වෙලා තියෙනවා. විශේෂයෙන් රටේ පවතින තෙල් අර්බුදය නිසා ගොඩක් දරුවන්ට පාසලට යන්න එන්න, උපකාර පන්තියට යන්න එන්න අවස්ථාවක් නැති වෙලා තියෙනවා. ඒ වගේම ඔන්ලයින් පන්තියකට යන්න සූදානම් වෙලා හිටියත් මේ වෙද්දි විදුලි අර්බුදය නිසා ඒවත් හරියාකාරව 100%ක් සාර්ථකව කරගන්න අවස්ථාවක් ලැබිලම නැහැ අපි කාටවත්. ඒත් මම පුංචි කාරණාවක් මතක් කරන්න කැමතියි. ඒ තමයි ඔයාලා මෙවර විභාගය සඳහා සූදානම් වෙනවා නම් තාමත් හොඳටම ඇති කාලය මෙවර විභාගය සඳහා සූදානම් වෙන්න. මැයි මාසේ 17 වෙනිදා දැන් අපි වැඩ පටන් ගත්තා. ජූනි මාසේ 17 වෙනිදා, ජූලි මාසේ 17, ඊට පස්සේ අගෝස්තු මාසේ 17, සැප්තැම්බර් මාසේ 17 සහ ඔක්තෝබර් මාසේ 17 වෙනි දින දක්වා අපිට මාස 5ක කාලයක් ඉතුරුලා තියෙනවා නැවතත් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින්න. ඔබ කුමන හෝ මාධ්‍යයකින් මෙවර විභාගය සඳහා පෙනී සිටිනවා නම් මේ කාලේ ගොඩක් වටිනවා, උපරිම මහන්සි වෙන. මහන්සි වෙද්දී ගොඩක් හොඳයි ඔයාලට පසුගිය ප්‍රශ්න පත්‍ර ආකෘති කෙටි සටහන් භාවිතා කරමින් තමන්ගේ විභාගය සාර්ථක කරගන්න සූදානම් වෙනවා. ලංකාව පුරා උසස් පෙළ BC විෂයට අදාළව ඉගෙන ගන්න සහ උසස් පෙළ සිංහල විෂය හදාරන දරුවන්ට අවශ්‍ය කරන දැනුම අපි ඔන්ලයින් පන්ති කාමර තුල ලබා ගන්න අවශ්‍ය කරන වටපිටාව මේ විදිහ සකසාගෙන තියෙනවා. සේම ගොඩක් දරුවෝ ඒ ඇසුරු කරගෙන තමන්ගේ අධ්‍යාපනය 100%ක් සාර්ථක කරගන්න එක ගැන ඇත්තටම මට ලොකු සතුටක් තියෙනවා. ඉතින් මෙවර විභාගය සඳහා ඔයාලා සූදානම් වෙනවා නම් තවත් මාස 5ක කාලයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ මාස 5න් උපරිම ප්‍රයෝජන ගන්න දැම්ම ඉඳන් විභාගයට සූදානම් වෙන්න. පසුගිය ප්‍රශ්න ආකෘති අධ්‍යයනය කරන්න, මාකින් ස්කීම් තියෙනවා ගොඩක් හොඳයි අධ්‍යයනය කරන්න. ඊට පස්සේ විවිධ ප්‍රශ්න රටා ඔයාලා අල්ල ගන්න. ඒ ග්‍රහණය කරගෙන පාඩම් කිරීම තුළින් ඇත්තටම විශිෂ්ට සාමාර්ථයකට ඔයාලව අනිවාර්යයෙන්ම යොමු වෙවි.